समाजे पवतिन विविध पिरिस हसिरेन विविध पिरिस विनम हंदुनागनत नाम करलतीने समाजे हटगन्ना वचन उसे समहर विलावत में मौन में समाज कंदायम में समाज पिरिस एक राशि करला ओंगे हसिरी मनु ओंगे मूर्तीन अनु हेकियावन मत ओंगे पिलपत परंपरा मत एक नामकरण एकट गुण करला तीनो मेक हरी कालांतर से सांप्रदायिक वेने का अभी तद एक सम्मत कटीट पिलगन्नो ओन हंदुनागन्नट ए नामकरण अभी योदागन्नो හැබැයි මේ නූතන තත්වයන් තුළ මේ නාමකරණයන් හරිම අමුතුයි. හරි. මේ නාමකරණයන් තුළ එහු රැඳී සිටින්නේ නැහැ අපි දන්නවා. ඔවුන් සමහරට සමාජ කණ්ඩායම ඉවත් වෙනවා. සමහර වෙලාවට මේ නූතන නාමකරණයක් එක්ක මම මේ අද හඳුන්වා දෙන්න යන මේ නාමකරණයත් එක්ක මේ නාමකරණයට මේ සමාජ කණ්ඩායමට ඇතුල් වෙන කට්ටිය ඉන්නවා ඉවත් වෙන කට්ටිය ඉන්නවා එහෙම දෙයක්. මේ අනුව දැන් අපි මීට सांप्रदायिक अतीत पास वृत्ति निशा मिनसू नामकरण कलाउन समाट कुटियट निद्रिपत्ला गोवितनकर्णट विनम नमक वडु कार्मिक दीवर प्रजा दीवर वृत्ति नायट विनम नमक अभी कुटियट बी हनुनागन हेमनेता नूत संगीत हेकियावन कलाकियावन नाट्य मैं साहित्य हे मैं हेमत्तपट मेहत काले हम विनोद पेरादी गुरुकुल मेक संबंध क्रियात्मक वेचि युग तेक् क्रियात्मक वेचि ये धनुम संप्रेषणे करण ये धनुम गरुकरण पिरीसक्त न कर्पु नामकरण कटिट जीन हेमनता व्यापार हेम या मे वगे व्यापार करें या बुलत्ट व्यापार करें या पेमेंट के पदक वेदिका विलिंदे ओहुगे संस्कृति ओहुगे हकियावन ओहुगे तीयन आर्थिक शुभ साधने मे सियाल कपट हंधुनागंड मे समाज विशिंत मे नामकरण दालते मेक हरी लसन मेक खाटवात् खरदर हकने ओण फिलगा ओण समाज कंदाय मे निरत विलाय इवे तम ओण के अने समाज कंदाय एचर मे गेटुम कटिकराने मे 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 गेटुम निशा मे සහජීවනයේ නිසාම මොවුන් මහා සමාජයේ බොහොම සුහදව ගනුදෙනු කරනවා තම තමන්ගේ අවශ්‍යතාවයන් අනිත් සමාජ කණ්ඩායම් සමග බෙදාගෙන ඉන්න තත්ත්වයක් තමයි අපිට දකින්න පුළුවන්. ඉතින් මේක බොහොම මේ සමාජයේ තියෙන අනන්‍යතාවයේ සුහදත්වයේ සහජීවනයේට බාධාවක් වුණේ නැහැ. හැබැයි අද වෙනකොට මේ ශ්‍රී ලාංකික සමාජයේ කියව ගන්න කියවමින් යනකොට අපිට විවිධ නාමකරණයන් අපට දකින්න ලැබෙනවා. දැන් උදාහරණයක් ඇටියට ইনফরমේෂන් ටෙක්නොලොජි කියන විෂයයේ ඉඳෙන කට්ටිය IT කරන කට්ටිය වුන් අපිට මේ විෂයත් එක්ක අපි හඳුනා ගන්නවා. ඉස්සල්ලාර පේරාදෙනි ගුරුකුලය කියන උදාහරණයක් මම ගත්තා වගේ IT කරන සිසුන් මේ නැත්නම් IT කරන්නේ යාගේ වෘත්ති IT ඒ අනුව IT කරන අය යන්නේ එහෙම වුණා නාමකරණයක් අපිට දාගන්න පුළුවන්. අද මම මේ පැහැදිලි කරන්න යන එක දැන් ඔයගොල්ලෝ දැනටමත් ඉඟියක් ලැබිලා ඇති මේක ටිකක් අමුතු දැන් අපි මේ කතා කරන අද සමාජයට එකතු වෙලා තියෙනවා මේ බයියා කියන වචනේ. හරි මේක නිසාම අද කිසියම් කණ්ඩායමක් කිසියම් පිරිසක් අපිට හඳුනා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. මේ බයියා කියලා හඳුන්වන බයියන් එහෙම නැත්නම් බහුවචනේ බයියන් කියන සමාජ කණ්ඩායම ගොනු වෙලා තියෙන. එහෙම නැත්නම් අපි මේ සමාජ කණ්ඩායම හඳුනාගන්නේ ඔවුන් දරන දේශපාලන මතවාදයක් එක්ක. මේ දේශපාලන මතවාදය කිව්වට පස්සේ අපි දකිනවා මේ දේශපාලන මතවාදයන් කිව්වහම බොහොම ශාස්ත්‍රීය විෂයනික කැටගරිහිච්ච වචනයක්. මේ බයියන්ගේ දේශපාලනේ බයි කණ්ඩායමේ දේශපාලනේ එහෙම කැටගරිහිච්ච එකක් නෙවෙන ගතිය තමයි මට නම් දැනෙන්නේ මගේ කියවීම අනුව. මම වැරදි වෙන්න පුළුවන්. මට දැනෙන විදියට මම මට sannivedanaya වෙන විදියට තමයි මම එය හඳුනා ගන්නෙ. ඉතින් ඔයගලන්ට මේ ගැන ගොඩාක් අදහස් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ අදහස් මාව පෝෂණය කරන්න පුළුවන්. ඒක නිසා මේක ෂෙයා කරන්න ඔබ නිතරම මේක කමෙන්ට් කරන්න මගේ වැරදි පෙන්වලා දෙන්න සමහර විට මේ බයියන් කියන කණ්ඩායමට හිතරි දෙන්න පුළුවන්. ඔබගේ ඒ තියෙන අදහස පවා මගේ කමෙන්ට් එකක් හැටියට දාන්න. එතකොට අපිට මේ මේ සමාජ කණ්ඩායම මේ වර්තමානයේ පවතින මේ සමාජ කණ්ඩායම ගැන සුවිශේෂී අවබෝධයක්
ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ කණ්ඩායම කාලීන වශයෙන් වෙනස් වෙනවා. මේ බයියන් කියන පිරිස වෙනස් විය හැකි. ඔවුන් තව එක්ක ප්‍රසාරණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ප්‍රමාණයෙන් කුඩා වෙලා නැති වෙලාම යන්න පුළුවන්. හැබැයි ඒක නිසා මේ සමාජ නාමකරණය කිසියම් වෙලාවක අපි අර සම්ප්‍රදායිකව හඳුනාගත්ත කුල නාමකරණය, එහෙම නැත්නම් වෘත්තීය නාමකරණය, එහෙම නැත්නම් ආගමික මතවාදයක් කරපින්නාගෙන ආපු ඒ පිරිස හඳුන්වපු නාමකරණය මෙන්න මේවට වඩා වෙනස් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි බලමු මේ බයියන් කියන දේශපාලන මතවාදයේ දරන පිරිසගේ තියෙන ලක්ෂණයන් මොනවද කියලා. එතකොට මුලින්ම කියන්න පුළුවන් අපිට මේ දේශපාලන දැනුම කියන්නේ ඒ වෙලාවට, ඒ කාලයට, ඒ යුගයට ඔවුන්ට දැනෙන දේ ඔවුන් ප්‍රකාශයට පත් කරන විදියත් එක්ක ඔවුන්ගේ දේශපාලන භාවිතයක්, එහෙම නැත්නම් මේක අදේශපාලනිකයි කියලාත් කියන්න පුළුවන්. කොහොම හරි ඔවුන්ගේ මානව ක්‍රියාවලියක් එක්ක තව පිරිසක් හඳුනනවා මොවුන් මෙන්න මේ නමින්. මේ කණ්ඩායම එවැනි කණ්ඩායම. මේ කණ්ඩායම තුළ මම කොටස් දෙකක් පෙන්නනවා. එකක් තමයි උගත් පිරිස, අනිත් අය නූගත් කියලා මම කියන්නේ නැහැ. නමුත් අර වියතුන්ට වැඩිය ටිකක් අඩු මට්ටමේ තියෙන, උගතුන්ට වැඩිය අඩු මට්ටමේ දැනුම තියෙන, ඔවුන් සාමාන්‍යයෙන් එදිනෙදා වේල සරි කරගනිමින් ජීවත් වෙන, සමාජයේ තැනක් ලබාගෙන ඉන්න පිරිස කියලා ගන්න පුළුවන්. මෙහිදී දැන් මේ උගත් පිරිස ගොඩක් වෙලාවට ඔවුන්ට මේ දේශපාලන කියවීම, ඔවුන්ගේ අවබෝධය, ඔවුන් ඇසුරු කරන සමාජ පන්තියේ ලැබෙන සීමිත තොරතුරු අවකාශයන් තුළ සැරිසරන විට ඔවුන්ට වැඩිය කරදර වෙන්නේ නැතුව ඉතා පහසුවෙන් ගන්න පුළුවන් දේශපාලන මතවාදය තමයි මේ උගත්තු සමහර වෙලාවට ගන්න. එහෙම නැත්නම් මේක කරපින්නාගෙන එන එකක් වෙන්නත් පුළුවන්. හරි, ඒ කරපින්නාගෙන ඉන්නේ සමහර වෙලාවට මේ දේශපාලන අවබෝධය පරම්පරාවෙන් එන පුළුවන්. තමා ඉපදිච්චි නිවස තුළ, තමා ඉපදිච්චි පරිසරය තුළ. අපි කාටත් අපි ඉපදෙනකොට දේශපාලන මතවාදයක් නැහැ. හරි, එතකොට ඒ මතවාදය අපිට ලැබෙන්නෙම අපි ඉගෙන ගන්න, අපි මේ උපදින නිවස තුළ. දැන් ආගම වුණත් එහෙමනේ, ජාතිය වුණත් එහෙමනේ, ඒ සංකල්පත් එහෙමයි. ඒ අනුව මේ අපි හැමෝටම දේශපාලන සංකල්පෙන්නේ අපි ජීවත් වෙන, අප පය ගහා ඉඳලා කුඩා කාලේ ඉඳන්ම හැසිරෙන නිවස තුළින් එතන ගන්න දේශපාලන අවබෝධය තමයි හැම්බ වෙන්නේ. හැබැයි ඊට පස්සේ මොවුන් ඒ නිවසෙන් එළියට යනකොට අධ්‍යාපනිකව, මතිමතාන්තරව යනකොට ඔවුන්ට ගැටෙන පිරිසක්, සීමා සහිත කිසියම් රාමුවක ඉන්න පිරිස නම් අන්න ඔවුන්ගෙන් මේ උගත් පිරිසට මේ දේශපාලන මතවාදයක් එන්න පුළුවන්. අද මම දකින විදිහට මේ බයියන් කියන කණ්ඩායමේ ඉන්න බුද්ධිමතුනුත් හැසිරෙන්නේ එහෙම වෙන්න පුළුවන්. ඒ අතරතුර ඔවුන්ට පොඩි පෞද්ගලික අරමුණක්, ආශාවන් ඉෂ්ට කරගන්න පුළුවන්. මම ඒවා කියනවා, ඒ ආශාව මොනවද කියලා. අර මම මේ බයියන් කියන සමාජයේ ඉන්න නූගත්, එහෙම නැත්නම් දැනුමින් අඩු පිරිස, එහෙම නැත්නම් අර එදිනෙදා වේල සරිකරන පිරිස මම හඳුනාගන්නේ ඔවුන් අර මේ ඔවුන්ට ඉහළින් ඔහු ගරු කරන සමාජයක ඉන්න පිරිසකින් සිදුවන බලපෑමක් නිසා ඔවුන්ගේ දේශපාලන මතවාදය කරපින්නාගෙන එන විත්තියක්. දැන් මේ දේශපාලන මතවාදය කරපින්නාගෙන ඉන්න කවුද බලපෑම් කරන්නේ? ඒක තමයි ඒ අර ඒ බයි කණ්ඩායමේ ඉන්න නායකයින්, පිළිගත් නායකයින්. මේ බලපෑම අර උගතුන්ටත් යම් ආකාරයකට තියෙනවා. හැබැයි ඔවුන් හිතන්නේ ඒකට ඒක ඔවුන් නතු වෙලා කියලා. ඒ අනුව මේ බයියන් කියන සමාජ කණ්ඩායමේ ඉන්න හැකියාවෙන් ඇති අය, මේ උගත්කමින් අඩු අය, මේ සියලු දෙනාම අර ඉහළ දේශපාලන අධිකාරියට යට වෙලා විවිධ විදිහේ දැනුවත් හෝ නොදැනුවත් විවිධ ක්‍රියාකාරකම් වලට මේ හැඩගැසෙන ආකාරයක් තමයි අපි දැක්කේ. ඒ වගේම තමයි මේ දෙපිරිසටම බොහොම ආකර්ෂණීය, බොහොම මන බඳින සිදුවීම් අර ඔවුන්ගේ නායකින් තුලින් කරනවා. ඔවුන්ගේ නායකින් එකට ඔවුන්ව ඊටාම පහසුවෙන් ආමන්ත්‍රණය කරන්ද විවිධ සංකල්ප ටිකක් අරන් තියෙනවා. රට, ජාතිය, සිංහ කොඩිය, එහෙම නැත්නම් ඔය අපි පහුගිය සමයේදී යොදාගත්ත යුද ජයග්‍රහණය, මේ සියල්ලක් මේ බයි සමාජ කණ්ඩායමේ මනදුල සපුරන දේවල්.
ඒ වගේම තමයි මොවුන්ගේ සමහර වෙලාවට විරුද්ධ මතධාරීන්ට ෆ්ලැට් වෙන්නම ගහන මතවාද මොවුන්ගේ ඉතාමත් මේ 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 මන බඳින බොහොම ආකර්ෂණීය අවස්ථාවක් මොවුන් මේ මෙන්න මේ මේ ලක්ෂණ අපිට මේ බයියන් කියන සමාජ කණ්ඩායමේ අපිට හඳුනා ගන්න පුළුවන් මම නැවත කියනවා මේ කණ්ඩායම යම් වෙලාවකට විසිර යන්න පුළුවන් තව ප්‍රසාරණය වෙන්නත් පුළුවන් ඉතින් මේ මගේ අදහස් ඔබගේ අදහස් මට කියන්න මේක ෂෙයාර් කරන්න කමෙන්ට් කරන්න ඔබේ අදහස් මට මේ පවසන්න ඒක තමයි මට අවශ්‍ය තියෙන්නේ ඒත් එකම මේ අපිට ගන්න පුළුවන් මේ 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 කණ්ඩායම මේ අර ප්‍රබෝධමත් කරන මේ නායකයා වන්දනීය ලෙස සලකනවා මේ දෙපිරිසම සමහර වෙලාවට උන්ට ඉදී කරන සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ අර යම් දෙයකින් පෙරදුනොත් එහෙම ගිහිල්ලා බලනවා උට ගිහිල්ලා වඳිනවා ඔබ ඔබ නිසයි තමයි අපි මේවා ඉන්නේ මේ වගේ බොහොම මිත්‍යා දෘෂ්ටික භාවයක් අදහන භාවයකුත් අපි දකිනවා මේ බයියන් කියන සමාජ කණ්ඩායමේ සමහර වෙලාවට ඔවුන්ගේ මේ 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 සැලකීමම අර බයි නායකයින් ඉතාම ප්‍රමෝදයට පත් කරවනවා ඒ වගේම තමයි ඔවුන් දන්නවා මේ තමන්ගේ සමාජිකයින් තමන් යටතේ ඉන්න මේ තමාගේ කණ්ඩායමේ ඉන්න අය සතුටු කරවන දේවල් තමයි ඉතින් ඒ අනුව ඔවුන් සමහර වෙලාවට නායකයින් විසින් අර විරුද්ධ මතවාදීන් මේ මතවාද පරාජය කරනවා එක මගින් බොහොම ප්‍රීතිදායක අවස්ථාවකට පත් කරවන්න නිතරම උත්සාහ දරනවා සමහර වෙලාවට මේ සමාජිකයෝ අර විරුද්ධ මතධාරීන් පාරේ යනකොට ගලක හැප්පිලා වැටුණත් hina වෙනවා එතකොට ඒවා විවේචනය කරනවා මේ වැටුනේ ඇයි හරි එහෙම නැත්නම් ඔවුන්ගේ වාහනයට කවුරු හරි නැග්ගොත් ඒත් ඒක විවේචනය කරපුවා ඒක විශ්ලේෂණය කරනවා ඉතාම හොඳ සාකච්ඡාවකට ගන්නවා මේ වගේ දේවලුත් වෙනවා එයා වාහනෙට නැගි හෙල්මට් එකක් දාගෙන එයා කියන්නේ මේ වගේ කෙනෙක් එහෙම නිසා එයා යම් තැනක මේ විදියට කිව්වා ඒක බොරු වුණාද මේ වාහනෙට නැගි මිනිස්සයාගේ මෙන්න මේ වගේ මේ ඉතාම මේවා හැබැයි අර අර බයි සමාජයේ ඉන්න උගත්තු විසිනුත් නිර්මාණය කරනවා ඒකට අර පහළ කණ්ඩායම විසිල් ගහනවා අත්පොඩි ගහනවා ඉතාම මේ වගේ දේවල් ගන්න පුළුවන් ඒ වගේ තමයි මොවුන් පොදුවේ මොවුන්ට අවශ්‍ය වෙන්නේ මේ බයි සමාජයේට විරුද්ධ මතධාරීන් ෆ්ලැට් කරලා දාන්න සමතලා කරලා දාන්න වඳ කරලා දාන්න ඒ වගේම අර මේ උගත් පිරිස එහෙම නැත්නම් මෙහි වෙසෙන අර උගත්කමෙන් අඩු පිරිස මේ සියලු දෙනාම ක්‍රියාත්මක වන අවස්ථාවන් අපි පහුගිය කාලේ මේ සමාජයේ හරියට දැක්ක මාධ්‍ය හරහා දැන් අර මේ සමාජයේ ඉන්න පහල කොටස් අර නායකින්ගේ බලපෑම නිසා පොළඹවා ගස්ත අවස්ථාවක් තමයි අර ගෝල්පේ සර්ගලයට පහර තියෙන්නේ. ඒක ඉතින් එතකොට ඒ ඒ ගෝල්පේ සර්ගලයට පහර දීමත් ඔවුන්ගේ පෙළඹවීම නිසා ඔවුන් විසින්ම ඔවුන් නොදනුවත්වම කිසිම තර්ක විතර්ක නැතුව අර නායකින් පිළිගත්ත හොඳ හොඳම උදාහරණයක්. ඒ වගේම තමයි මේ අවස්ථාවට අර මේ බයි සමාජයේ ඉන්න ඉහළ පිරිස එහෙම නැත්නම් උගත්කමේ වැඩි පිරිස විවිධ මතවාද සමාජ මාධ්‍ය තුළ මුද්‍රිත මාධ්‍ය තුළ රූපවාහිනී මාධ්‍ය තුළ වන්විලි මාධ්‍ය තුළ උදාහරණ ඉතාම ලස්සනට මේවා හරි ආකර්ෂණීය සමහර වෙලාවට ඔවුන්ගේ සමාජිකයින් කුළු ගන්නවන ඔවුන්ගේ සමාජිකයට තර්කානුකූල තමන්ගේ සමාජ කණ්ඩායමේ තියෙන පැවැත්ම තහවුරු කරලා දෙන හොඳ තොරතුරු හරි මෙන්න මේ විදිහට ගත්තට පස්සේ මොවුන් මේ දෙවිතියකට කරන්නේ අර පහළ කණ්ඩායම ශාරීරිකව විරුද්ධ මතවාදීන් ඝාතනය කරනවා ඉහළ පිරිස ඔවුන් බුද්ධිමත් එහෙම නැත්නම් සිතා බලා මනසින් අනිත් අයට පහර දෙනවා මේ සියලු තැනම තියෙන අපිට දකින්න පුළුවන් වෙන්නේ ප්‍රචණ්ඩත්වය ඒ අනුව මේ බයි සමාජයේ තියෙන මූලික ලක්ෂණයක් තමයි ප්‍රචණ්ඩත්වය ඔවුන් ඔවුන්ට කිසියම් කෙනෙක් විරුද්ධ වුණොත් ඒ විරුද්ධ වෙන කෙනා කනබුන එකක් වැරදි ඔවුන් කතා කරන හැටිත් වැරදි අන්න එහෙම ලක්ෂණයක් මම දකිනවා ඉතින් සමා වෙන්න ඕන මේ ඉතරි දෙන්නට මේ කියන්නේ මේක ඔබගේ අදහස් තවත් මේකට එකතු කරන්න එතකොට අපිට මේ බයියා කියන පුද්ගලයා එහෙම නැත්නම් මේ පුද්ගලයා වටා ඉන්න සමාජය තවත් අපිට ඉතා හොඳින් මේ හඳුනා ගන්නට පුළුවන් වෙනවා ඒ වගේම තමයි මේ මේ සමාජයට මම කිව්වා යම් වෙලාවක එකතු වෙන්න පුළුවන් ඉවත් වෙන්න පුළුවන් දැන් මේ ආසන්නම සිදුවීම තමයි මම දකින්නේ අපේ හරේන් ප්‍රාන්දු මන්ත්‍රීවරයා මනුෂ්‍ය
නානකාර කියන මන්ත්‍රීවරුන් එකතු වුණා මේ සමාජයට. මම නිවැරදිද දන්නේ නැහැ. එතකොට ඔවුන් පිළිගත්තර ඔවුන් අර බයි සමාජය සලකන සංකල්ප ටික රට ජාතිය මේ වෙනුවෙන් තමයි අපි මුන්ට එකතු වුනේ මේ වෙන දෙයක්. මෙච්චර ව්‍යසනයක් වෙනවා කියලා රටේ බහුතරයක් කියද්දි ඒක ඒක නොසලකා හැරලා අර සංකල්ප ටික ගොනු කරගත්තා. ඔවුන් ඒක ඉදිරියට අරන් එක්ක තමන්ගේ අරමුණකට හරි එහෙම නැත්නම් අර රට ජාතිය කියන සංකල්ප සඳහා හරි මේ සමාජයට මේ බයි කණ්ඩායමට එකතු වුණා. දැන් අපි කතා කරපු මේ මේ කරුණ මේ පීම මේ සමාජයට එකතු වීම මේ සමාජයෙන් වෙන්වීම සිද්ධ වෙන්නේ සුවිශේෂී අවස්ථාවක. සමහර වෙලාවට තමන්ගේ යට තියෙන පෞද්ගලික අරමුණ සාර්ථක වුණ නැත්නම් එහෙම නැත්නම් අර පැරණි ඉඳන් මේ සමාජ කණ්ඩායමේ හිටපු අයගෙන් පහර දීමක් නෙග්ලෙක්ට් කොන්කිරීමක් සිද්ධ වුණොත් මොවුන්ගේ හිතරිදිලා මොවුන් මේකට යනවා. ඒ හිතරිදිමත් බරපතල හිතරිදිමක් වෙනවා. මෙන්න මේ විදිහට මොවුන් මේ බයි සමාජයට එකතු වෙනවා ඉවත් වෙනවා මෙන්න මේ දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ අර විශේෂයෙන්ම අර මේ පහළ පිරිස්වලගේ තව හැසිරීම් ඔවුන් 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 හැසිරෙන්නේ මේ බලපෑමට යටත් වෙන්නේ භෞතික සාධක මත. ඒ සමහර වෙලාවට අර අපි කියන්නේ රුපියල් 5000ට යනවා අරක්කු කාලට බත් පැකට් එකට තමයි මේ ප්‍රචණ්ඩත්වය සඳහා ඔවුන් පෙළඹෙන්නේ. එතකොට ඒ විතරන්නේ මේ මොවුන්ගේ නිවෙස් තුළ ඒ නායකින්ගේ පින්තූර ඔවුන් පොළව සිඹිනවා මහානායකවරු හම්බෙන්න යනවා මල්වට්ටි අරයි යනවා මේ වගේ ඉතාම ආකර්ෂණීය පින්තූර ඔවුන් පාවිච්චි කරන ඔවුන්ගේ බිත්ති සැරසිලි හැටියට. මේකත් මේ බයි සමාජයේ පහළ සමාජිකයින්ගේ ලක්ෂණ හැටියට ගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපි කාලයක් දැක්කා මේ ස්ටිකර් එකක් සිංහලයේ කියලා නිර්මාණය වෙලා තිබ්බා. මේක බයියොම නෙමෙයි. නමුත් ඒ සංකල්ප තියෙන නිසා මේ ස්ටිකර් එක වාහනවල ගොඩක් වෙලාවට මේ 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 ව්‍යාප්ත වෙලා ගියා. මෙවැනි දේවල් නිසා මේ මේ අපි සමාජය ගැන අලුත් කියවා ගැනීමක් කරනවා නම් මේක සමහරට මේ සමාජ කණ්ඩායම ඉතින් තාම බොහොම කෙටි කාලයකදී වඳ වෙලා යන්නත් පුළුවන්. සමහර වෙලාවට ඔවුන්ගේ තියෙන නායකින්ගේ තියෙන දක්ෂතාවය නිසා ප්‍රසාරණය වෙන්නත් පුළුවන්. ඒක ඉතින් අපි හරියට අපිට කියන්න බෑ. ඒ වෙනකොට තමයි අපිට කතා කරන්න වෙන්නේ. මෙහෙම ගත්තට පස්සේ අද මේ බයියන් කියන සමාජ කණ්ඩායම අපිට නොසලකා හැරිය හැකි සමාජ කණ්ඩායමක් බවට අපේම පිරිසක් මේ නමින් හඳුනා ගන්න හඳුනා දෙන්නට පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි ඉස්සර බයිය කියලා කිව්වේ සමහරලාට පිටිසර ඉඳන් නගරයට ඇවිල්ලා ඒ නගරයේ තියෙන විවිධ දේවල් එක්ක ක්‍රියාකාරකම් එක්ක එක්කතු ස්ට්‍රීම් භූත වෙලා බලාගෙන ඉන්නවා. ඒක මැජික් එකක් හැටියට බලනවා. එහෙම නැත්නම් ඒවට අනුගත වෙනවා ඉතාම සිතාමතා හෝ නොසිතා. මෙන්න මේ වගේ දේවල් එක්ක අපි ඔවුන් බයියා කියන වචනය අපි යොදාගත්ත කිසියම් පුද්ගලෙක් හිට ඒක පුද්ගල කණ්ඩායමක් හිටියට අපි ගන්නෙ නැහැ. නමුත් අද වෙනකොට මේ බයියන් කියන සමාජ කණ්ඩායම අපිට වෙනම ගන්න පුළුවන්. මොවුන් ඉන්නේ නගරයට ඉතා දුරක ඉඳා. මොවුන්ගේ නායකයෝ ඉන්නේ ඉතාම දුරක ඉඳා. ඔවුන් ඇවිල්ලා වසර ගණනාවක් තිස්සේ මේ බයි සමාජය ඉතා මැනවින් සහේතුක කරන හේතු ගෙනහැර දක්වලා ඒ හැසිරීම් අර පහළ සමාජිකයට පෙන්වලා ඒක තමයි මේ වන්දනීය තත්ත්වය කියලා පෙන්වලා මේක තමයි දේශපාලනික ඇතිවිය යුතු වෙනස කියලා හිතලා මේක තමයි ඇතිවිය යුතු සිස්ටම් චේන්ජ් එක කියලා නොකියා පැවසුවා. ඒ විතරක් නෙමෙයි මේ නායකින්ගේ තියෙන මේ අඩු ශාස්ත්‍රීය දැනුම ඔවුන්ගේ හැම වෙලාවෙම ඔවුන් යව සම්පන්න තමයි කායික හැකියාවෙන් තමයි නායකත්වය අරයන්නේ. ඒ කායික හැකියාව අර පහළ සමාජිකයන් ඉතාම අමන්දානන්දයට පත් කරවනවා. ඔවුන්ගේ තියෙන ඔවුන් ඇඳ පළඳින විදිය ඔවුන්ගේ කතා කරන විදිය දේශපාලන ප්‍රසිද්ධ රැස්වීම් පළඳි පවා ඔවුන් කතා කරන මේ ආකාරයේ මේ පහළ සමාජිකයන් ඉතාමත් තෘප්තිමත් කරන සන්නිවේදන ස්වරූපයක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි මොවුන් මේ නායකයන් පිරිස අද සමාජයේ කියනවා අපි හඳුනා ගන්නවා මොවුන් නායකින් බවට පත්වීමට අවශ්‍ය කරන හේතු සාධක සියල්ලක්ම විධිමත් ආකාරයේ දේවල් නෙමෙයි. එක්කෝ අධ්‍යාපනය, එක්කෝ මුදල් ඒක රාශි කර ගැනීම, එහෙම නැත්නම් ඔවුන්ගේ තියෙන වෙනත් ක්‍රියාකාරකම් රාශියක් මොවුන්ගේ බලපෑම වක්‍රාකාරව සමාජයට හොරා කරපු දේවල් වලින් තමයි මේ නායකත්වය තවමත් ඉස්මතු කරගෙන ඉන්නේ කියන තත්ත්වයක් අපිට පොඩ්ඩක් පැහැදිලි වෙනවා. මෙන්න මේ තත්ත්වයට තමයි අපිට මේ 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 සමාජ කණ්ඩායම හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. හැබැයි මේක මේ මේ කණ්ඩායම තුළ ඉන්නෙත් අපි වගේම පිරිසක්
ඒක නිසා කරුණා කරලා විශේෂයෙන්ම අර පහළ සමාජිකයින්ට හිරිහැර කරන්න එපා. ඔවුන් ය ඔවුන් ඔවුන්ට කිසියම් ආකාරයක මේ දේශපාල විඥානය අවබෝධ වුණොත් ඔවුන් ඔවුන් කිසියම් විදිහකට සමාජීය වශයෙන් දැනුවත්භාවයකට පත් වුණොත් අන්න එදාට ඔවුන් මේ බයි මානව කණ්ඩායමෙන් බයි සමාජ කණ්ඩායමෙන් බයි අයිකේ බයියන් කියන සමාජ කණ්ඩායමෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒක අපේ වගකීම ඔවුන් මෙතනින් මුදවා ගන්න එක. ඉතින් අපි නැවත දවසක හමු වෙමු.